සතිී වැඩසාන මං ඔොල්ොත්ත එක කතා කරේ කීටො ඩයිට් එක සුදුස කාටර්ද ඒවගේම උුසුසු කාට සහ කීටු යිට් එකට අපි ගන්න ආහාර අඩංගුවේ යුත්තේ කොපමන ප්‍රමාණවලින්ද කියන එක. මම එකදි කතා කරා කැලරිවලින් ගත්වොත් එෙම අපි කීටොඩට් එකට ගන්නඕනේ සියට හැත්තෑවක් පමණ මේේදය ලබා න්නඕනේ ඒවගේම සියයට විස්සක් පමණ ප්‍රෝටීන් ලබා ගන්න ඕනේ සට පහක් පමණ තමයි අපි අපේ කාබෝ හිඩ්‍රේට් ප්‍රණය පවත්වාගෙනන්න්න ඕනේ ඒවගේම අපි එලවලු ලබා ගන්න ඕනේ තුරු සීට පහ ප්‍රමාණය. මෙ මේ විදිට මයි අපේ ලරිවලින් ගත්ොත්තෙම අප ඩයිට්ට සකස්වය යුත්තේ අපි පිගානක් ගත්තොත්තේෙම. ඒකද අපේ ආහාරවි සැලස්ම විය යුත්තේ මෙන්න මේ විදි ඒකන් අපි සාමාන්‍ය සීට පණහක්ම වගේ අපි එලෝලු ලබාගන්න ඕනේ මොකද එලෝලු මගින් තමයි අප අපේ කාබෝහයිඩට මම කියපුර සට පහේ ප්‍රමාණයක්ත් සම්පූර්ණ කරගන්න. ඒ වගේම මේේදේ ගත්තොත්තේම මේේදේ සහ ප්‍රෝටීනකම අපිට එකට ලැබෙන ක්‍රමත්තියනවා ඒවාගේ මේේද අපිට වෙන ලබාගන්න පුළුවන් මේකෙදී මේදේ සහ ප්‍රෝටීන ඉතුරු සියයට පණහා අපි අපේ ආහරවල සම්පූර්ණ ක ගන්න ඕනෝ. නොවිදිර තමයි අපි ආහාර ගන්න ඕනේ. එතකොට අද ගට සටනි මං ෝගොල්ලන්ට සම්පූර්ණම කියල දෙෙනවා. කීටු ඩයිට් එකට එගෙන් අපේ උදරයේ මේද දාහනයක් සිදුකර ගැනීම සඳහා අපි ලබාගන්න ඕන ආහාරවර්ග මොනවද. ඒවගේම ලබා නොගත යුතු ආහර වර්ග මනොවද කියනෙ මෝගොල්ලන්ට අද ගඩ සටහනින් සම්පූර්ණම කියලදෙනවා. ඒවගේම තවත්දයක් තියෙනවා. වැඩ සටහන අතිමටම ම ෆුඩ්ලිට එක කදල දාන ඒයන්නේ නර්සේෂ කීටෝ ෆුඩ් ලිට කියලා ෆුඩ්ලිස්ට එක කදලා මම ඔගලන්ට ලබාදෙනවා ඒකම න්ස්ත්‍රගgramම් ගිම හ තමයි ම ලබද දෙ එ ම න්ස්ත්‍රගහම් ිලීමට හිල දන්නම ෝකල ති ගන්න ඔගලන්ට මේ සටහන් වගේම ඉදිරියේදී මංකරන වැඩ සටහවට සටහන් ඒ වගේම මම හදන මේ කීට ෆුඩ්ලිස්ට එකත් ඔබල්ලන්ට ඒ ඉන්ස්ත්‍රग्ම් එක හරහා ඩाවන්लोඩ කරගන්න පුළුවන්. හරිද එතකොට අද ලටටහනේ මේ පුුඩ්ඩිස්ටක ගැන කතා කරන්න කලින් මම මේ ෆුඩ්දිිස්ටක හදන්න ගොඩක් කරුණු හෙවවාය වගේම ගොඩක් රිසර්ච් බැලවාඒවගේම ලෝකෙ පුරාතියන කීටෝ ෆුඩ්ලිස්් ැන අධ්‍යන කරලා තමයි මම මගේ ටීටෝ ්ලිස්්ක හැදුවේ එතකොට ඒකෙද මම භාවිතා කරපු ප්‍රධානම නිර්ණයකයන් දෙකක් තියෙනවා. ඒ තමයි එකක් බලයිසිමි කින්ඩෙක්ස එක අනිත් එක බ්ලයිසිමික් ්ලෝඩ් එක හරිද බ්ලයිසිමි කින්ඩෙක් එක කියලා කියන්න ඊට කලින්. මගින් හල බ ප්‍රශ්නයක් ඇයි මේ කාබෝ හයිඩ්‍රේට අඩු කරන්න කියන්නේ ඇයි පෝටීන් සහ මේදය අපිට මේ කට ඩයිත එකෙදී වැඩියෙන් ලබාගන්නන කියන්න තකොට පොටීන් සාමේදය මගින් අපේ ලුකෝස් ලෙවල්ල එකට බලපෑමක් වෙන්න නැද්ද මේක කෙනෙක් මගින් හලතිීබ ප්‍රශ්නයක් ඒකට උත්තරයක් දෙනවා නන් සාමාන්‍යෙන් අපේ රුදිරේ බ්ලුකෝස් මටටම. අබෝහයිඩඩට ආහාරයක් ගත්තර පස්සේ අපේ ඒවැ ගලයිසිමි කින්ඩෙක්සක ගොඩක් වැඩි වගේ මේ මගින් අපේ ශරියට ලැබෙන ග්ලුකෝස් ප්‍රමාණයක් වැඩි. එතකොට එතනදි අපේ රුදිර සීණිමටම එක වර විශාල ප්‍රමාණයකින් ඉහලා යනවා. හරිද ඒවගේම උදිර ගලකෝස් මටම සාමාන්‍ය තත්ත්වයට පත්වෙන්න ලොකු කාලයක් ගත වෙනවා. හරිද හැබැයි අපි ප්‍රෝටීන හාරයක් ලබා ගත්තොත් එහෙම අප රුදිර ගලුෝස් මට්ටම ඉතාමත් හෙමින් තමයි කියලා යන්නේ. ඒවාගේම ඉතා ඉක්ම නින් අප රුදුර ගලකෝස්මටම සාමාන්‍ය තත්වයට පත්වෙනවා ඇබැයි මේදේ ආහාරයක් ගත්තොත් එෙම ඒක තවත් ගොඩක් හිමීට තමයි අප රුදුර ගලකෝස්මටමට බලපෑමක් ඇතිරන්නේ වගේම ඉතාමත් ඉක්මනටඒක සාමාන්‍ය තත්වයට ජපත්යනවාම මේ ප්‍රස්ථරයෝගුල්ලන්ට ස්කීන එකේ දන්නම් ඔන්න ඔය හින්න තමයි මේකඊටො ඩයිට් කේදී මේ මේදය සහ පෝටීන වර්ග වැඩිපුර ලබාගන්න කියලා කියන්නේ එතකොට තවකත් කෙනක් මගින් අහු ප්‍රශ්නයක් මේකද මේ කොලස්ටෝල් ඩි වුණනහම එක කොලස්ටෝල් ගේ පොටීන් එල්ලබෙන ප්‍රමාණ වැඩිේ වැඩි වුණහම එක ලබි ප්‍රමාණය වැඩි. හැබැයි ඕගොල්ල දැනගන්නන කායම කලින් අට සහ වනි මේ ගැන කියලතින විශේයම බිත්තර සබඳධමර ලටහම ගනකිවවා කොලෙස්ටෝල් ගත්ොත්ේම අපේ ශරීරය තුළ තමයි සියට හැත්තවක් පමණම කොලෙස්ටෝල් නිස්පානය කරන්න. හරි ඒ මොකද අපේ හෝමහ විශේයෙන් ටෝයි් හෝමෝන එක කිය ටස්ටස්ටෝන්ගේ මිස්ටජන් පෝ‍රෙස්ටරෝන්ගේ හෝන හදන්න. ිට කොස්ටෝල් ලවුණනේ ඒ වගේම තවත් අපේ සයිලවල පලාාසම් පටල නිර්මාණය කරන්න කොස්ටෝල්ලෝන මේ වගේ අප එගේ ඇතුල කොලස්ටෝල් මගින් සිදධර කාරයන් ගොඩක්ේෙනවා එම නිසා කොලස්ටෝ ඉබීමම් අප ඇගේ හඇතුළ හැදෙනවා හැබැයි අපි ගලබා ගන්න ඩටරි කොලස්ටෝලික අපි පිටින් ගන්න කොස්ටෝල් ප්‍රමාණය වැඩි වුණනොත් අපේ ශරිරේ තුළ කොලස්ටෝල් ෂස්පාන වෙන ප්‍රමාණය අඩුවෙනවා අරිද මේක ලෝකේ පවතිනයක් මේක ලෝකේ හොයාගත්තුදයක් ම මේ සම්බන්ධ ගලන්න කලින් අඩසටන් නොලින් කියලදව නිසා කීට ඩයිට් එකක් කරනෙනෙක්ට කාබෝහහියි්ඩේට් අඩුවෙන් ගන්න කෙනෙ ඉන්සලින් මටම ගොඩක් අඩු. හරිද එතකොට අපි මේ ආහාරෝලි ලබාගන්නේද අපේ කොලස්ටෝල් ෙල්ලට ඉතාමත් අඩු බලපෑමක් තමයි ඇති කරන්නේ. හරි ඒක ම පැදිි කරන්නන්නේ තව ඔොල්ු මග කීට ඩයිට් සබන්ඳහ ප්‍රශ්නවලට පිළිතුරු ම මේ විඩෝ මාර්ගම ඔගුලන්ටස්සරහ. පුළුව හමවස්ථාවද ම ීඩියෝ හදලා ඒවා ඉදිරිපත් කරන්න බලාපොරොත්තුවවා. එතකොට අපි බලමු ඇයි මේ ගලයිසිමි කින්ඩෙක් එක මම්ම මේකට භාවිරේ. ග්ලයිසිමි කින්ඩක්ක කියලා කියන්නේ ආහාරයක් ගත්තර පස්සේ එමගින් අපේ රදිර ගලකෝස් මට මහළයාමට ගතවෙන කාලය. හරිද ඒක තමයි ගලයිසිමක කින් ඩෙක්සෙන් කියන්නේ සාමාන්‍යෙන් ගලයිසිමි කින්ඩෙක් එක අපි පනස් පහට වඩා අඩු ආහාර අපි හොඳ ආහාර කියලා කියනවා. එකොට මීඩියම්ඒඇ සාමාන්‍ය තත්වය පනස්හයත් ඇට නමයක්ත් අතර ඒතකො ගලයිසිමි කින්ඩෙක් එක හැත්තවට වඩා වැඩ ආහාර අපේ ඉක්මනනි රුදුර ගලුකෝස්මටම හළදාමනවා ඒවගේම ඉන්සිවරන් හෝමෝන අපේ රුදිරයට එන ප්‍රමාණයක්ඒ ඉතා ඉක්මනට හිලායානයි කියලා කියනවා හැබැයි තවත් දෙයක් ම මේ ආහාර සැකැස්ම හදද්දිී භාවිතා කරා ඒ තමයි බ්ලයිසිමික් ලෝඩ් එක ලසිමික් ලෝඩ එක කියලා කියන්නේ එක්ෙක් ආහාර මගින් අපේ රුදිරට එකතු වෙන ගලුකෝස් ප්‍රමාණය හරිද කාබෝහයිඩ්ඩට ප්‍රමාණය එතකොට ගත්තොත් හැ මේකෙදී සාමාන්‍යයගේ කියල අඩු අගයක් කියන ගලයිසිමික් ලෝඩ්ක සාමානයෙන් මේ බින්ඳුවත් දහයත් අතර අනිවාර්යම තිය නොන කියැන ම මේ සැලස්මට ගත්තු හැම ආරයම වගේ දහයට අඩුවෙන් තියෙන ආහාර තමයි ගලයිසික් ලෝඩ් එක ගත්තේ හරි එතකොට මීඩියම් කියලා කියනෙ කොළහත් නමයත් අතර වැඩි කියන්නේ කියන ඉහලා අගේයක් කියන්නේ ගලයිසිමි ලෝඩ් එකක විස්සර වඩා වැඩි නම් අපි ඉහලා ගයක් කියලා කියන එතකට ගලයිසිමික් ලෝඩ් එක ගණනය කරන්නේ අපි ගන්න කාව එක නෝගල ගන්නකාව හහිඩට ප්‍රමාණය තියෙන අපිහිතමක බත් ගන්න කියලා එතකොට බත්තුවල ගලයිසිමි කින්ඩෙක් එකක් තියෙන බත්තුල ගයිසිමි කින්ඩෙක් අපි හිතම අසූ පහයි හරිද ඔයපු බත්තුල ගයිසිමි කින්්ඩ එකක් ඉන්ඩෙක් එක අසූ පායි එතකොට ඕගොලු ලබාගන්න බත් ප්‍රමාණය තියනිතක ග්‍රම් දෙසක් ලබාගන්නවා කියලා මේ ග්‍රම් දැසයෙන් අප ඇඟට ලබෙන කාබෝ හයිඩට ප්‍රමාණය ගොල්ලන්ට USDA වගේ වෙබ්සයිට් ොලින් එකන ශවාසනය වෙබසයිටලින් අපි ලබාගන්නපුුවන් ොචරකාබෝහහිටට් ප්‍රමාණය අප අඟට වාද කියලා. හරි ඒ ලැබෙන කාබෝ හයිඩට ප්‍රමාණය අපි මේෙන් වැඩි කරලා සන් බෙදහම තමයි අපිට බත්තුොඩින් එ ලයිසිමික් ලෝඩ්ක ලැබෙනන්නේ එකැ බත්තුවල ලයිසිමික් ලෝඩ එක ගලන්න පේවා පහයි දශම පහක් ඒයන ඉස්තාමත්ම ඉහල ගලයිසිමි කකලෝඩ් එකක් බත්තුොලින් අපිට ලැබෙනවා ඒවාගේම පා ගත්තොත්තේම පානොල ග්‍රයිසිමි ඉන්ඩෙක්ක හැත ඇවයි ග්ලයිසිමි ක ලෝඩ් එක ති සතරයි දශම තුනයි එනිසා තමයි මේ කිසිම අවස්ථාවක බත් පාන් මේ වගේ දෙවල් ලබාගන්නපා කියය. ඒවගේම එල්වල වර්ග ගත්තො තෙෙන්මං ගොඩක් එලවලු මේ සැලස්ම ඩතුළත් කරලාතියනවා හැබැයි මේ අල මම මේකට ඇතු කලන එකන අල් මං්යොක්කා බතල ඉංවල කිසිම අලවාර්ගා මම් මේකට ඇතුළත් කරලනෑ හේතුව අලවල තම්බපු අලවල ගලයිසිමි කින්ඩෙක්ක හැත්තෑවයි. හැබැයි මේක ග්ලයිසිමි කලෝඩ්ක දොලහයි දශම තුනයි එකෙ දහයට වඩා වැඩි කියන්න කිසිම විදිියකට අපට මේ ආහර සැලස්මට ගන්නවෑ මොකදේ ැබෙන ගලකෝස් ප්‍රමාණය වැඩේ නිසා හරිද ඉල්ඟට පරිප්පු ගත්තොත්තේම පි පරිපපුත් ම මේආහර සැලස්මට ඇතුළත් කරනෑ හේතුව රිපලින් ලැබෙන කාබු හයිඩ්ඩට ප්‍රමාණය අපිට වැඩි ඇැබේ පරිප්පු කියන්න හොඳ ප්‍රෝටීන අප ඇඟට ලැබෙන හොඳ ප්‍රභවයක් ශාකමය පෝටීන ප්‍රභවයක් ඕගොල්ලෝ වෙෙජිටේරියන් කෙනෙක් නං මම පරිප්පු ගත්තර කමක් නෑ කියල මයි ම සැස් මිදිරිපත් කරදදි එ වෙන ම දක්වල තියන වැජිටේරියන් කක් කියට ගන්න හොඳ ආහර ොනවාද කියලා ඒ ගොල්ලන්ට පරිප්පු ලබාගත්තර ප්‍රශ්නයක් නෑ මොකද ඔගොල්ලෝ අන පෝටීන ලබාගන්න මස් මාර්ග මාලුවර්ග ඒ දේවල් ලබාගන්න නැති නිසා. හරිද ඊළඟට රතුහාල් ගත්තත් බලයිසිමික් ඉන්ඩෙක් එක පනහයි ලයිසිමික් ලෝඩ දෙකතිස් සයයි දශම පහයි. ඒ නිසා තමයි මේ පාන් අලබත් පරිප්පු රතුහාල් ඒවගේම කුරක්කම්පිටි ආටපිටි හරිද ඒවගේම රතුහාල් පිටි ඒවගේ. ගොඩක් ආහාරවම ගන්න එපා කියරතිෙනවා හේතුව මේ දෙක වැඩි නිසා එක බ්ලයිසිමි ින්ඩක් එක ්ලයිසිමි ලෝ් එක වැඩ නිසා හැබැයි සමහර දේවල් ඒකන සමහර ලෝලු වර්ගවල බ්ලයිසිමික් ඉන්ඩෙක්සක වැඩි වනාාට එක ලැබෙන ග්ලයිසිමි ලෝඩ්ක අඩු. ඒ නිසා ඒ ආහාර අපට ගත්තර ගැටලුවක් වෙන්න නෑ. විශේෂයම ට. ටටටොල බ්ලයිසිමි ින්න්ඩෙක්කති හයි. ගලසිමක් ෝඩ් එක තියන්නේ දෙකයි දශම හයක පමණගයක් එකෙන් අප ඇඟට ලැබෙන කාබෝහයිඩට ප්‍රමාණය ඉතාමත්මහ අඩු අගයා ඒවාගේම කැට ත්තත් ගයිසිමි කින්ඩක් එක තිහයි ගලයිසිමික් ලෝඩ් එකක දෙකයි වටක් ගත්තත් ගලයිසිමි කින්ඩක්ක හැත්ත පහයි හැබැයි ගලසිමික් ලෝඩ් එක ගත්තොත් පහයි දශම තුනයි. ඒ නිසා සාමාන්‍ය ප්‍රමාණ වලින් මේ එලවුලු ලබා ගත්තට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඒවාගේම තවත්යක් තිේ නවා මේ එලෝලු වර්ගවලින් අපේ ඇඟට ලැබෙන ටමින් ඒගේ කණජලාවන අධ්‍යවශ්‍ය පෝෂක ප්‍රමාණය ඉතාමත්ව වැඩි. හරිද කීටු ඩයිට්යක් අනුගමනය කරන කෙනෙක්. ඕගොල මේ මේේදය සහ මස්වර්ගවලින් පමණක් යපෙන විදිට ගළන් ඩයිට්ක සකස්රගත් ත්ත හැම ගොල්ලන් ඇඟට ලැබෙන අධ්‍යවශ්‍ය පෝෂක අඩුවන්න පුළුවන්. එනිසා විටමින් ඕූනතා ඒවගේම මලපහ පිටවීම අපහසුතා යිවන්ස්කිිපේෂන් තත් ඒගේ නොයකු තත්වලට පත්ෙන්න පුුවන් නොගොල්ලන්ට මේ ෆයිබ යින්ටේ එක කියන්නේ සුද්‍ර පෝෂක ප්‍රමාණයන් නඩුවීම නිසා ඒ නිසා ඒ අපිට මහරාගඩ පුලන් නෝගල්ු කිසිම ප්‍රශ්මයක් නැතුව මේ කීට ඩයි් එකට එවලු වර්ග භාවිතතා කරන්න. හරිද එතු ොන්නේ නිර්නායක තමයි මම භවිතාකර අප බලමු ොනොවද මේ කීට ඩයිට් එකට අතර්ගතවෙන්න ආහාර සහ අන්තර්ගත නොවෙන් ආහර නෝදකල අපි ඊ ලගට බලමු.